2024 IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ තවත් ක්‍රීඩකයෙකු කණ්ඩායමකට තෝරාගෙන තිබෙනවා. ඉතින් වෙන්දේසියෙන් තෝරානුගත ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන්නා, ඒ වගේම IPL අධ්‍යක්ෂින් තිබෙන වේගපන්දු යවන්නා දුෂ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් තමන්ගේ සංචිතයට එකතු කරගෙන තිබෙනවා. එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ඇඩ්කින්සන් වෙනුවටයි ආදේශ ක්‍රීඩකයෙකු ලෙස නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග දුෂ්මන්ත චමීර ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. ඉන්දියා රුපියල් ලක්ෂ 50ක මුදලකට තමයි චමීර කොල්කටා නයිට් රයිඩර්ස් සමග ගිවිසුම් ගත වෙලා තියෙන්නේ. මූලික මුදලට චමීර මීට පෙර 2018 2021 වර්ෂවලදී පිළිවෙලින් රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු සංචිතවල ඇතුළත්ව සිටියා. 2022 අධියරයේදී දුෂ්මන්ත චමීර ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ 12ක් ක්‍රීඩා කරා කඩුළු 9ක් දවා ගැනීමට සමත් වුණා. ඉතින් IPL අධ්‍යක්ෂින් තිබෙන ක්‍රීඩකෙක් තමයි ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වේගපන්දු යවන්නා දුෂ්මන්ත. ඉතින් මෙම ගිවිසුම් ගත වීමත් එක්ක එළමෙන IPL තරඟ වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දිනකු ක්‍රීඩා කිරීමට නියමිත වෙලා තියෙනවා. ඒක අතිවිශේෂ සිදුවීමක්. ඉතින් 2024 IPL තරඟාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ පසුගිය දෙසැම්බර 19 වෙනිදා ඩුබායිවල පැවැත්වුණු එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 3 දෙනෙක් මිලදී ගැනීමට ඉදිරිපත් වුණා. වෙන්දේසියේදී යනු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දිෂාන් මදුශංක ඉන්දියා රුපියල් කෝටි 4.6කට මුම්බයි ඉන්දියන්ස් මිලදී ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර වෙන්දේසියේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දියා රුපියල් කෝටි 4.8කට මිලදී ගත්තා. ඔහු තමයි ශ්‍රී ලංකාවේ වැඩිම මිල බවට පත්වන්නේ. වනිදු හසරංග ඉන්දියා රුපියල් කෝටි 1.5කට, මුතයා මුරලිදරන් නියෝජනය කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තා. වෙන්දේසියට පෙර මුදා නොහැරි ක්‍රීඩකයන් විදිහට චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ මතීෂ පතිරණ සහ මයිස් තීක්ෂණ කියන ක්‍රීඩකයන් දෙදෙනා රඳවාගෙන තිබුණා. ඒ අනුව එතන ක්‍රීඩකයන් 5යි, දැන් දුෂ්මන්ත චමීරයි 6 දෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට කණ්ඩායම විදිහට ගත්තාම චෙන්නයි සුපර් කිංස්, සන්රයිසස් හයිද්‍රාබාද්, මුම්බයි ඉන්දියන්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කියන කණ්ඩායම් 4 මෙවර නියෝජනය කිරීමට නියමිතයි. ක්‍රීඩකයන් 6 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් කියන එක තමයි අපට පේන්නට තිබෙන්නේ. දුෂ්මන්ත චමීර අවස්ථා දෙකකදී වෙන්දේසියට ඉදිරිපත් කරත් කිසිදු කණ්ඩායමක් ඔහුව වෙන්දේසියේදී මිලදී නොගත් පසුබිමක තමයි 19 වෙනිදා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දුෂ්මන්ත චමීරව එකතු කරගෙන තිබෙන්නේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දුෂ්මන්ත චමීර මේ වන විටත් ආබාධ තත්ත්වයක තමයි සිටින්නේ. එතකොට දුෂ්මන්ත චමීර ලෝක කුසලානයට අපිට වැදගත්ම ක්‍රීඩකයෙක්. එතකොට ආබාධ තත්ත්වය ගැන යම්කිසි අදහසක් ඇතුව වෙන්නට ඇති මේ ගිවිසුම් ගත වීම සිදු වෙලා තියෙන්නේ. එතකොට ඒක ලොකු ආබාධයක් වෙන එකක් නැහැ. නමුත් IPL තරඟාවලිය ක්‍රීඩා කරලා ඉවර වෙලා ඊළඟට එළමෙන ලෝක කුසලානය ක්‍රීඩා කළ යුතුයි මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා. ඉතින් අපි බලමු මොන වගේ තත්ත්වයක් උදා වේවිද කියලා අපට හරියට කියන්නට බෑ. කොහොම වුණත් දුෂ්මන්ත චමීර හරියට කළමනාකරණය කරගන්නට වේවි. මොකද ඉතාම ඉක්මනින් ආබාධ එන ක්‍රීඩකයෙක් තමයි දුෂ්මන්ත. 2015 ඉඳලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරත් ඇත්තටම ආබාධ නිසා ශ්‍රී ලංකාවට අහිමි වෙච්ච ක්‍රීඩකයෙක් තමයි දුෂ්මන්ත. ඒ නිසා ඉතාම පරිස්සමෙන් මේ මොන තරඟාවලියට ගියත් ඔහුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂා කරගන්නට වෙනවා සහ ආරක්ෂා වෙන්නට සිදු වෙනවා ඔහුට. මොකද ලෝක කුසලානය තමයි ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමරි මෙවර IPL තරඟාවලියේ කණ්ඩායම් 4ක ශ්‍රී ලංකේ ක්‍රීඩකයන් ඉන්න නිසා ඉතින් සෑහෙන උනන්දුවක් මෙවර IPL තරඟාවලිය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තිබෙයි කියලා අපට දැනටම හිතා ගන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.